මම ඉතින් අද අපි ඔයගලත් එක්ක හදන්නේ රසම රස නිවිති ඩෙවල් එකක්. ඉතින් ටිකක් අලුත් අත්දැකීමක්. ඉතින් ඔයගලන්ගේ දර පොඩි දරුවෝ හැම කුල හැම කන්න අකමැති අය ඉන්නවා නම් ඔන්න හොඳම අවස්ථාවක් හදලා බලන්න. අපි බලමු නිවිති ඩෙවල් හදන්න අපිට මොනවද උවමනා වෙන්නේ කියලා. අපි YouTube channel එක දැන්න subscribe කරන්න. bell icon එක click කරන්න අපි අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. අපිට මුලින්ම නිවිති වමනා වෙනවා. මම මෙතන නිවිති අරගෙන තියෙනවා පොඩි කෑලි වලට. මෙහෙම ගොඩාක් පොඩි කෑලි වලට නේ සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට කපාගෙන අරගෙන තියෙනවා. ඒ වගේම තක්කාලි ගෙඩියක් අරගෙන තියෙනවා. මෙතන අමු මිරිස් අරගෙන තියෙනවා. අමු මිරිස් ලොකු කරලක් අරගෙන තියෙනවා. ලුණු මෙතන ලොකු ගෙඩියක් ටිකක් ලොකු කෑලි වලට තමයි කපාගෙන තියෙන්නේ. මේ විදිහට ගොඩාක් ලොකු නෙවෙයි සාමාන්‍ය ප්‍රමාණයේ ලොකු කෑලි වලට සුදු ලුණු බික් තුනක් විතර අරගෙන තියෙනවා. එවගේම අපිට රසයේ විදිහට ලුණු වමනා වෙනවා. මෙතන කෝන් ෆ්ලා අරගෙන තියෙනවා. කෝන් ෆ්ලා තේ හැඳි එකමාරක් විතර අරගෙන තියෙනවා. පොල් තෙල් තේ හැඳක් විතර අරගෙන තියෙනවා. ඒ වගේම මිරිස් කුළු තේ හැඳක් අරගෙන තියෙනවා. මෙතන ඔයිස්ටර් සෝස් තියෙනවා. ඔයිස්ටර් සෝස් නැත්තම් වඩ සෝයා සෝස් පාවිච්චි කරන්න පුළුවන්. ඔයිස්ටර් සෝස් වලින් තේ හැඳක් අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි නිවිති ඩෙවල් හදන්න උවමනා වෙන්නේ. අපි බලමු මේ ටික එකතු කරලා කොහොමද රසට නිවිති ඩෙවල් එකක් හදාගන්නේ කියලා. अभी दें पोल तेल टीक मुलिम पैन का क्लिपे तीन पोल तेल टीक तेल टीक रत्न एदी अभी सुधुलून टीक तेल दागनवा सुधुलून टीक लावट मेवे टन वन पाट वेगन एदी अभी लून टीक मेकटे इकतरगा අපි ලුණු එහෙම ගොඩාක් කරවෙන්න දෙන්නේ නැහැ. ඒකට තක්කාලි ටිකයි අමු මිරිස් ටිකයි එකතු කරගන්නවා. ඒ වගේම අපි මිරිස් කුඩු ටිකක් මේකට එකතු කරගමු. ඒ වගේම රසයේ විදිහට ලුණු ටිකක් දැන් අපි මේකට ඔයිස්ටර් සෝස් ටික එකතු කරගෙන වතුර සුට්ටකුත් එකතු කරගන්නවා. වතුර තේ හැඳි දෙකක් විතර එකතු කරගත්තා. ඒ ගමන් අපි නිවිති ටික එකතු කරගමු. ඔගොල්ලෝ මගේ gardening channel එක බලුවා නම් මම ඔයගලන්ට කියලා දුන්නා නිවිති ටිකක් හදාගන්නේ කොහොමද කියලා ඉඩක් නැති තැනක. ඉතින් මේ විදිහට හදාගත්ත නිවිති ටිකක් තමයි ඒ හදාගත්ත මැස්සෙන් ගත්ත නිවිති ටිකක් තමයි මම මේ අද පාවිච්චි කරන්නේ. අපි තව ලුණු ටිකක් මේකට එකතු කරගමු. ගින්දර ගොඩාක් අඩු කරගෙන තියාගන්න ඕන. මම දැන් අපේ කෝන් ෆ්ලා ටික මේ වගේ වතුර මේස හැන්දකට එක හමාරකට වගේ දිය කරගෙන මම ඒක මේකට එකතු කරගන්නවා. මම මේ වතුර පොඩ පොඩ එකතු කරගෙන මේක නිකන් උකු ග්‍රේවි එකක් එන විදිහට හදා ගන්නවා. දැන් ඕගලන්ට මේක නිකන් වෙට් ලුක් එකකට පේනවා. දැන් ඕගොල්ලෝ මේක ටිකක් දිය වගේ පෙනුමට පේනවා. මෙන්න මේ වගේ ගන්න තමයි වතුර තියාගන්න ඕන. දැන් අපේ නිවිති ටිකක් තැඹිලා ඉවරයි. දැන් අපි මේ වෙලාවට ලිප ඔෆ් කරගමු. ඔන්න ඉතින් අපි රසවත් නිවිති ඩෙවල් එකක් හදාගත්තා. ඕගලන්ටත් පුළුවන් මේ වගේ රසවත් ඩෙවල් එකක් හදාගන්න කොළ වලින්. ඒ වගේම රසවත් වගේම පෝෂණයෙන් ගොඩක් ඉහළයි. පොඩි දරුවන්ට උනත් ගොඩාක් පෝෂණ ගුණෙන් ඉහළ කෑමක් තමයි නිවිති කියන්නේ. ඉතින් හදලා රස විඳලා අපරත් කියලා වන්න රස කොහොමද කියලා අපි ආයෙත් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු.